ඔබ හැමතෙම ජේසු පිහිටයි සල්වේ මරියා ඔබත් සමග අද දවසේ මේ ආකාරයෙන් නවතම විශේෂාංගයක් සමගින් එකතු වන මම සහෝදරයා ශාන් නොවැම්බර් මාසයේ පුරාවටම විශේෂයෙන් කතා බහට ලක් වෙන කාරණයක් තමයි මලා වූ ආත්මයන් එහෙමත් නැත්නම් සුද්ධගිනි ස්ථානයේ ආත්මයන් ඒ වුණාට ඔබ දන්නවද මේ සුද්ධගිනි ස්ථානයේ ආත්මයන්ට විශේෂයෙන් වෙන් වෙච්ච එක්තරා කෞතුහගාරයක් පවතින බවට එකතුවන් අපත් සමගින් අද දවසේ මේ විශේෂාංගයත් එක්කලා නරඹන්න මේ අමතක කරන්න එපා මේ වීඩියෝ පාඩේ අවසානයේ තෙක්ම මොකද ඔබට ගොඩක් අරුම පුදුම පුදුම හිතන කාරණාවක් දැනගන්න ලැබෙවි මේ සුද්ධගිනි ස්ථානයේ ආත්මයන්ට වෙන් වෙච්ච කෞතුහගාරය සම්බන්ධයෙන් සුද්ධගිනි ස්ථානයේ ආත්මයන් වෙනුවෙන් වෙන් වෙච්ච මේ කෞතුකාගාරය ගැන කතා කරන්න කලින් මම කැමති සුද්ධගිනි ස්ථානය ගැන වචනයක් කතා කරන්න. මීට පෙර ආතුවත් අපි විශේෂාකාරණ එක්තරා වීඩියෝ පාඩයක් නිපදවුවා සුද්ධගිනි ස්ථානයේ ආත්මයන් සම්බන්ධයෙන් ඔබට යත් නර්මන්න පුළුවන් තවදුරටත් කරුණු දැනගන්න. ඒ වුණාට මේ ගැන කෙටියෙන් කතා කළොත් සුද්ධගිනි ස්ථානයේ ආත්මය කියන්නේ විශේෂයෙන්ම මරණීය පාපයක් නොකළ නැත්නම් මරණීය පාපෙන් තමන්ගේ ආත්මය කිලිටි කරගත්ත පාපොච්චාරණය නිසා ඊට සමාව ලැබූ නමුත් තමන්ගේ යම් යම් පොඩි පොඩි වැරදි දුර්වලතා සුළු පාපයන් නැත්නම් මරණීය පාපයට తాවකාලිකව ගෙවන්න ඕන වන්දිය ගෙවීමට විශේෂයෙන් වෙන් වෙච්ච තැනක් තමයි සුද්ධගිනි ස්ථානය කියලා අපි හඳුන්වන්නේ සුද්ධගිනි ස්ථානය මොන වගේද සුද්ධගිනි ස්ථානය අතිශයින් වේදනාකාරී බිහිසුණු ස්ථානයක් සුද්ධගිනි ස්ථානයයි අපායය අතර වෙනසක් තියනවාද? ඔව්. සුද්ධගිනි ස්ථානය తాවකාලික දඬුවමක්. ඒ කියන්නේ එක්තරා කාලයකට සීමා වුණු තැනක්. හැබැයි නිරය කියන්නේ සදාකාලික ඉවරයක් නොවන දඬුවමක්. හැබැයි ඒ වුණත් ගොඩක් දේව ධර්මාචාර්යවරුන් සුද්ධවන්තයන් මෙන්න මේ ආකාරයේ දෙයක් කියනවා දැන්. සුද්ධගිනි ස්ථානෙත් අපායෙත් ගින්නක් තියෙනවා. මේ ගින්න මේ ස්ථාන දෙකේම ගින්න අතරේ තියෙන වේදනාව එක හා සමානයි අතිශයින් දරුණු වේදනාවක් සුද්ධගිනි ස්ථානයේ ආත්මයන් විදින ප්‍රබලම වේදනාව මොකක්ද සුද්ධගිනි ස්ථානයේ ආත්මයන් විදින දරුණුම වේදනාව තමයි දෙවියන් වහන්සේව වතට වත මුහුණට මුහුණලා දැක ගන්න ඔවුන්ට ඇති නොහැකියාව මොකද හැම ආත්මයක් තුලම ඔවුන් දැන හිටියත් නොදැන හිටියත් දෙවියන් වහන්සේව වතට වත දකින්න ලොකු ආශාවක් තියෙනවා මරණින් පස්සේ මේ ආශා විශ්ත සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ ස්වර්ග රාජ්‍යයක කෙනෙක් යන්න හැකි වුණොත් විතරයි. සුද්ධගිනි ස්ථානයේ ආත්මයන්ට තමන්ගේ දඬුවම කියවලා ඉවර වෙනකම්ම ස්වර්ග රාජ්‍යයට යන්න නොහැකි නිසාවෙන්ම දෙවන වහන්සේ දකින්න බෑ. ඒ නොහැකියාව උන්ට වේදනාවක් බවට පරිවර්තනය වෙනවා. දරුණු වේදනාවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සුද්ධගිනි ස්ථානයේ දුක් විඳින ඒ සුද්ධගිනි ස්ථානයේ ගින්නේ දුක් විඳින ආත්මයන් වෙනුවෙන් අපි තුල ලොකු කරුණාවක් පවතින ඕන. සුද්ධගිනි ස්ථානයේ ගින්න ගැන කතා කරද්දී මෙහෙම අධ්‍යක් මතක් වෙනවා එක සිතුවිල්ලක් ඒ තමයි එක්තරා සුද්ධවන්තයෙක් කියනවා මේ සුද්ධගිනි ස්ථානයේ තියෙන ගින්න ගැන තේරුම් ගන්න නම් අපි මෙහෙම උදාහරණයක් ගමු දෙවියන් වහන්සේ ඒ දේව ධර්මාචාර්යවරයා කියනවා දෙවියන් වහන්සේ මේ ලෝකේ ගින්න මැව්වේ මනුෂ්‍යයාට තියෙන කරුණාව නිසා මනුෂ්‍යයාට යම් යහපතක් සිද්ධ කරන්න හැබැයි සුද්ධගිනි ස්ථානයේ ගින්න දෙවියන් වහන්සේ මැව්වේ මනුෂ්‍යයාගේ පව් වලට දඬුවම් කරලා මනුෂ්‍යව පිරිසිදු කරන්න උන්වහන්සේගේ සාධාරණත්වය ප්‍රකාශ කරන්න එහෙනම් මේ ලෝකයේ ගින්න දෙවන වහන්සේ මහසගේ කරුණාව පෙන්වන්න මම ගින්නම පැහැදිලිව කරුණාව පෙන්වන්න මැව්වත් අපි අතක් දැම්ම නම් මේ ගින්නට අපට සනීපයක් දැනෙන්නේ නැහැ. දරුණු වේදනාවක් දැනෙනවා. මේ ලෝකයේ ගින්නෙම එහෙම වේදනාවක් දැනෙනවා නම් කොච්චර ඊට වඩා දරුණු වේදනාවක් දැනෙන්න ඕනද? උන්වහන්සේගේ සාධාරණත්වය ප්‍රකාශ කරන්න මවපු ඒ සුද්ධගිනි ස්ථානයේ ගින්න තුලින්. ඒ නිසා මේ ආකාරයේ මහත් වේදනාවක් විඳින සුද්ධගිනි ස්ථානයේ ආත්මයන් ඒ වුණාට ඔබට පුළුවන් ඕන් වෙනුවෙන් දිව්‍ය පූජා යාඥා ජපමාලා ආදී ඔප්පු කරලා ඔන්න සුද්ධගිනි ස්ථානෙන් ගලවගෙන ස්වර්ග රාජ්‍යයට යොමු කරන්න. ඉතින් මේ වෙනුවෙන් ඔබට අද දවසේ විශේෂයෙන්ම පන්නරයක් ලැබෙනවා මම දන්නවා. ඔබට විශේෂයෙන් ආශාවක් ඇති වේවි සුද්ධගිනි ස්ථානයේ ආත්මයන් වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන්න. අද මේ වීඩියෝ පාඩේ නරඹලා මොකද මම ඔබට කලින් කිව්වා වගේම මම කතා කරන්න හිතුවා මේ සුද්ධගිනි ස්ථානයේ ආත්මයන්ට වෙන් වෙච්ච කෞතුකාගාරය ගැන යමක් බෙදා ගන්න. මේ සුද්ධගිනි ස්ථානයේ ආත්මයන්ට වෙන් වෙච්ච කෞතුකාගාරය තියෙන්නේ පැහැදිලි ඉතාලියේ රෝමේ ටයිබර් කියන ගඟ අසබඩම තියෙන එක්තරා දේවස්ථානයක් තුල තමයි මේ කෞතුකාගාරය තියෙන්නේ. ඒ තමයි කියේසා දෙල් සක්‍රෝ කුවරේ දෙල් සුෆ්‍රාජියෝ. ඒ කියන්නේ ජිස්තුවන්ගේ දිව්‍ය හෘදයට කැප වෙච්ච එක්තරා දේවස්ථානයක. මේ දේවස්ථානයේ පුදුම හිතන දේ තමයි ලෝ වටා එක එක ප්‍රදේශවල
විශේෂයෙන්ම යුරෝපේ සමහර අවස්ථාවල ආත්මයන් මේ ශුද්ධගිරි ස්ථානයේ ආත්ම මිනිසුන්ට දර්ශනය වෙලා යාඥා වගේ දේවල් ඉල්ලලා තියෙනවා. මේ දර්ශනය වෙච්ච වෙලාවවලදී මේ ආත්මයන් කරලා තියෙන දේ තමයි ඒකී අවස්ථා කීපයකම වුන් ඒ තමන් දර්ශනය වෙච්ච පුද්ගලයන්ට අදාළව යම් යම් බාණ්ඩ ඔවුන්ට අයිති යම් යම් දේවල් ස්පර්ශ කරලා යම් යම් සටහන් ලකුණු වගේ දේවල් සාක්ෂි වගේ දේවල් තියලා තියෙනවා. එහෙනම් මේ කෞතුකාගාරයේ තියෙන මේ ඔවුන් ඒ ආත්ම සටහන් කරපු දේවල් ඒ බාණ්ඩ එක්කව කරලා හතුමු කෞතුකාගාරය තමයි මේ සුද්ධගිනි ස්ථානයේ ආත්මයන්ට වෙන් වෙච්ච කෞතුකාගාරය. එහෙනම් අපි දැන් සුළු මොහොතක් අපි අවධානය දෙමු. මම ඔබත් එක්ක හිතුවා බෙදා ගන්න මේ යම් යම් ඒ කෞතුකාගාරයේ තියෙන යම් බාණ්ඩත් ඒවවල ඒව වටා තියෙන යම් යම් කතන්දරත් ඔබත් එක්කලා බෙදා ගන්න. එහෙනම් එක්වන්න අපත් සමග. ශුද්ධගිනි ස්ථානයේ ආත්මයන් වෙනුවෙන් වෙන් වෙච්ච මේ කෞතුකාගාරයේ මම ඔබත් එක්කලා බෙදා ගන්න හිතපු පළවෙනි සිද්ධියත් ඒ ආශ්‍රිත පළවෙනි බාණ්ඩයත් සම්බන්ධයෙන් මම මෙන්න මෙහෙම වචනයක් කියන්න. මේ බාණ්ඩය තමයි එක්තරා ලී ඔබට පේනවා ඇති ලී වලින් හදපු එක්තරා මේසයක්. මේ මේසේ භාවිතා කරේ ගරු ඉසබෙලා ෆුර්නාරි වන්දනීය වන්දනීය තත්ත්වයට අද ඔසවලා තියෙනවා. ඉසබෙලා ෆුර්නාරි කියන දින්දු කාලා ක්ලාරා නිකායේ තාපසිකාවක්. ඒ කන්‍යාරාමේ ශ්‍රේෂ්ඨ සහෝදරිය විදිහට සහෝදරතුමිය විදිහට ඇය කටයුතු කළා. එතුමියට අයිති මේසයක සටහන් වෙච්ච සලකුණක් තමයි ඔබ දකින්නේ. කෙනෙක් කල්පනා කරන ඇති මොකක්ද මේ මේසේ පිටිපස කතාව. කතාව තමයි මන්තුවා කියන නගරේ ඔලිවිතානෝ තාපසා ඒ ඔලිවිතානෝ කියන නිකායේ එක්තරා ශ්‍රේෂ්ඨාධිපති පියතුමා ගරු පන්සීනි කියන පියතුමා එතුමා මිය ගිහිනුයි හිටියේ. මේ පියතුමා ක්‍රිස්තු වර්ෂ 1771 නොවැම්බර් පළවෙනිදා දර්ශනය වෙනවා මේ ඉසබෙලා ෆොර්නාර කියන තාපසිකාවට. දැන් ඔබට දකින්න මේ ඔබ දකින් මේ පළවෙනි සටහන තමයි මේ පළවෙනි සටහන. මම කලින් කිව්ව විදිහට ඒ ඉසබෙලා ෆොර්නාර කියන තාපසිකාව ඇගේ වැඩ කටයුතු වලට පාවිච්චි කරපු මේසය. ඔබ දකින්න මේ මේසේ මේ පියතුමා සටහන් කරපු එක්තරා වම් මතේ සටහනක්. ඒ විතර නෙමෙයි අනිත් පැත්තෙන් කුරුසයක සටහනක් තියෙනවා. මේ පියතුමාම ඒ ලී මේසේ ගැඹුරට යනකම්ම කරපු සටහනක් එක්තරා කුරුසයේ සටහන. මේ ඔබට දකින්න ලැබෙන මේ පින්තූරේ ඊළඟ පින්තූරේ දෙවැනි පින්තූරේ ඔබ දකිනවා ඒ වම් මතේම සටහනක් සිද්ධ කරලා තියෙනවා කොළ කැබැල්ලක් මත. තුන්වැනි පින්තූරේ ඔබට දකින්න පුළුවන් ඇගේ ඒ කන්‍යා සොහිරියගේ දකුණ අතේ ඒ අත්ලේ ඒ ඇගේ ලෝගුවේ අත්ලේ පියතුමා තමගේ දකුණු අත අරන් කරපු සටහනක්. ඒත් එක්කම පැහැදිලිව මේ ගිනි දැවෙන අත්ලක සටහන් තමයි ඔබ දකින්නේ. ඒ හතරවැනි පින්තූරේ ඔබ දකිනවා මම කලින් කිව්වා වගේ ඒ පියතුමා ඒ ලෝගුවේම තව කරපු තවත් සටහනක් ඒ ආකාරයෙන්ම. හැබැයි මේ අත්ලේ මේ අතේ සටහන මේ මම කිව්වා ඔබට මේ ගින්නත් එක්කලා කරන්නේ ගිනි දැවෙන අතක් එක්ක මේ ගිනි මේ ගින්දර ඇතුළටම පසාරු කරගෙන ඇයව තුවාලක් ඇයට තුවාලක් සිද්ධ වෙනවා. ඒ නිසාම ඔබ දකිනවා ඇති මේ ඔබට පේනවා ඇති සමහර ලේ පැල්ලම් වගේ. ඉතින් මේ සිද්ධිය ගැන සම්පූර්ණ විස්තරය ලබා දෙනවා ගරු ඉසිදෝරෝ ගසාතා කියන පියතුමා. ඔහු ළඟ තමයි මේ ද්‍රව්‍ය සියල්ලක්ම විශේෂයෙන්ම ආරක්ෂා සහිතව තබාගෙන තිබුණේ. දැන් අපි යමු දෙවෙනි සිද්ධියටයි. ඒ දෙවෙනි සිද්ධියට අදාළව ඒ අදාළ ද්‍රව්‍ය පිළිබඳව කතා කරන්න. දැන් ඔබ දකින්නේ එක්තරා කන්‍යා සොහොරියක් මාග්‍රට් ජේසුතුමාගේ දිව්‍ය හෘදයේ මාග්‍රට් කියන කන්‍යා සොහොරියට එක්තරා ආත්මයක් ක්‍රිස්තු වර්ෂ 1894 ජූනි 6 5 4 රාත්‍රියේදී දර්ශනය වුණාම ඒ කරපු සටහනක් ආශ්‍රිතව පින්තූර තමයි ඔබ දකින්නේ. මේ සටහන සම්බන්ධයෙන් කතාව ගැන අපි කතා කරොත් ඔබ දකින්නේ මේ මේරි කියන කන්‍යා සොහොරිය සුදෝ ලුයිස් ගොන්සාගා මුනිතුමාගේ මේරි කියන කන්‍යා සොහොරිය ඇය ඇගේ අත් සටහනක් ඇගේ ඇඟිලි සටහනක් කරලා තියෙනවා මේ කන්‍යා සොහොරියට දර්ශනය වෙනකොට. ඉතින් මේට පදනම් වෙච්ච කතාව මෙන්න මේ වගේ. මේ මේරි කියන කන්‍යා සොහොරිය කාලයක් තිස්සේ ක්ෂය රෝගයෙන් එතකොට දරුණු ලෙඩ රෝගවලින් පීඩා විඳිමින් හිටියා. ඉතින් මේ වේදනාව දරා ගන්න බැරුව එක්තරා කාලයක ඇය කැමැති වුණා මැරෙන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා ඇය කල්පනා කරා. හැබැයි මොනා වුණත් ඇය ගොඩක් භක්තිමන්ත වන්ත ආත්මයක් නිසාවෙන්ම තීරණය කළා නැහැ මම මේ
කාලයක් මෙහෙම කල්පනා කරා මැරෙන්න ඒ උනාට පස්සේ ඇයි තීරණය කරගත නැහැ දිවෙන් වහන්සේ කැමැත්ත මම දුක් විඳින එක නම් මම උන්වහන්සේ කැමැත්ත බාර ගන්නම් ඒ නිසා දවස් කීපයකට පස්සේ ගොඩක් සුබ මරණයක් ලැබනවා ඒ උනාට 1894 ජූනි 5 ඒ කියන්නේ මධ්‍යම රාත්‍රියත් ඒ වෙලාව අතර වාරයේදී මේ කන්‍යා සොහිරිය දර්ශන වෙනවා මේ දිලි ඇත් දිලිදු කලාරා නිකායම තාපසිකාවක් මේ දිලිදු කලාරා තාපසිකාවකගේ වස්ත්‍රයත් ඇඳගෙන මේ සිස්ටර් මාග්‍රට් ඉස්සරහා දර්ශන වෙනවා ඉතින් ගොඩක් දුක හිතෙන මුහුණක් ඇතුව දර්ශනය වෙන්නේ මේ මේ කන්‍යා සොහිරිය සිස්ටර් මේරි ඇය කියනවා මේ මාග්‍රට් කන්‍යා සොහිරියට ඇය සුද්ධ ගිනි ස්ථානයේ දුක් විඳින්මින් ඉන්නවා කියලා සිස්ටර් මාග්‍රට් ගොඩක් පුදුම වෙනවා මොකද ඇය හිතන් හිටි පැහැදිලිව ස්වර්ගයේ ඉන්නවා ඇති මොකද සුද්ධවන්ත ආත්මයක් නිසා වෙන්නේ පස්සේ මේරි කන්‍යා සොහිරිය කියනවා මට සුද්ධ ගිනි ස්ථානයේ දුක් විඳින්නේ සිද්ධ වෙනවා මොකද දේවන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ දුක් වේදනාවන් බාර ගන්න මන් තුල ඉවසීම මදිකමක් තිබුණ නිසා වෙන්නේ පස්සේ ඇය යාඥා ඉල්ලනවා තමන්ව සුද්ධ ගිනි ස්ථානයෙන් ගලවන්න කියලා ඒයට සාක්ෂි විදියට ඇය මේ ඔබ දකින්න පින්තූරයේ දකින්න විදියටම ඇගේ ඇඟිල්ලක් මේ කොට්ටය මත තියලා සටහනක් එතන තබා යනවා පස්සේ ඇය කිල්ලපු විදියටම හැම කෙනෙක්ම යාඥා ඔප්පු කරා ඇය වෙනුවෙන් පස්සේ නැවත ජූනි 20ත් 25ත් අතර ඇය නැවතවරක් මේ කන්‍යා සොහිරියටම දර්ශන වෙනවා ජූනි 20 සහ 25 කියන දවස්වලදී ඇය ඇවිල්ලා නැවත ස්තුති කරනවා ඒත් එකම ආත්මික උපදෙස් වගේක් ලබා දෙමින් ඇය ප්‍රකාශ කරනවා තමන් ස්වර්ග රාජ්‍යයට යන බවට ඉතින් මේ තමයි දෙවන ඔබ දැක්කපු ඡායාරූපය තුන්වෙනි අපි යමු තුන්වෙනි කතන්දරයට තුන්වෙනි මේ කතාවත් ඒ සම්බන්ධව ඇති ඒ අදාළ ද්‍රව්‍ය ඔබ දකිනවා ඒ ක්‍රිස්තු අනුසාරයේ ඉමිටේෂන් ඔෆ් ක්‍රයිස්ට් කියන ග්‍රන්ථයක් ඒ ග්‍රන්ථයක කොපි එකක් ඔය දකින්නේ මේ ග්‍රන්ථය අයිති වෙලා තිබුණේ මාග්‍රි දෙමර්ලේ කියන කාන්තාවට එලින්ගන් කියන මීසමට අයිති ඇයට දවසක් 1815 දී එක්තරා දිනක අමුතු දෙයක් අමුතු කෙනෙක් දර්ශන වෙනවා ඇයට ඇය ජීවත් වුණු පළාතේ කාන්තාවක් සාමාන්‍ය අනුදින වස්ත්‍රයක් ඇඳගෙන කෙනෙක් දර්ශන වෙනවා ඇය කල්පනා කරන බලා කවුද මේ කියලා පස්සේ ඇයට අනාවරණය කරන ඒ දර්ශන වෙන කෙනා මම තමයි ඔබේ සැමියාගේ ඔබ අම්මා ඔබේ නැන්ද අම්මා මීට අවුරුදු 30ට කලින් ඔබේ සැමියා ඉපදෙනකොටම තමයි මම මැරුණේ ඒ නිසා මේ අම්මා කියනවා මේ නැන්ද අම්මා කියනවා මේ මාගරිට් දෙමර්ලේගේ නැන්ද අම්මා ඇය කියනවා මම ආවේ ඔබෙන් යාඥා ඉල්ලන්න මොකද මම සුද්ධ ගිනි ස්ථානයේ දුක් විඳිනවා ඔබ යන්න ගිහිල්ලා දේව මාතන් වහන්සේන මරියන්තල් කියන නගරේ කැප කරපු ඒ සිද්ධාස්ථානයට ගිහිල්ලා මන් වෙනුවෙන් දිව්‍ය පූජා යාගයන් දෙකක් ඔප්පු කරන්න පස්සේ මෙහෙම කියලා ඇය ඉල්ලනවා මේ මාගරිට් දිව්‍ය පූජාවන් ඔප්පු කරන්න කියලා මාගරිට් ඒ කියපු විදිහටම සිද්ධ කළා පස්සේ නැවත වතාවක් ඇය සුද්ධ ගිනි ස්ථානයෙන් ගැලවුණායින් පස්සේ මාගරිට් එනවා විශේෂාකාරයෙන් ස්තුතිවන්ත වෙන්න ඇය කරපු යාඥාවනේ ඔප්පු කරපු දිව්‍ය පූජාවන් වෙනුවෙන් පස්සේ ඇයගේ ඉල්ලීම මත ඇය සටහනක් කරනවා ඒ තමයි ඇගේ අත ඒ ක්‍රිස්තු අනුසාරයේ පොත මත ඉමිටේෂන් ඔෆ් ක්‍රයිස්ට් කියන ග්‍රන්ථය මත සටහන් කරන තමන්ගේ දැවුණු ඒ කියන්නේ ගිනි සටහනක් සටහන් කරන ඒ පොත මත පස්සේ ඇය එතනින් අතුරුදහන් වෙනවා ඉතින් ඔබ දකින්නේ ඒ පොත මත ඒ සටහන් කරපු ඇඟිලි සටහන් වගේක් දැන් අපි යමු ඊළඟ ඡායාරූපයට ඒ තමයි හතරවෙනි ඡායාරූපය මේ ඔබ දකින්නේ ජෝසප් කියන පුද්ගලයා ලෞකික දර්ශනයක් හා ආශ්‍රිත සිද්ධියක් විශේෂයෙන් මේ ජෝසප් කියන කෙනා කියනවා මේ 1789 ජූනි 21 වනදාට කලින් එක දිගට දවස් 11ක් රෑ 11ක් තිස්සේ මේ ජෝසප්ට අමුතු සද්ද වගේක් ඇහෙන්න ගත්තලු හරිම භයංකර සද්ද වගේක් මේ සද්ද ඇහිලා පුදුමාකාර විදිහට අසනීප තත්වයකිනුයි මේ ජෝසප් ඉඳලා තියෙන්නේ කොහොමාරි ජූනි 21 වෙනි දවසේ ඔහුට දර්ශන වෙනවා තමන්ගේ මැරිච්ච අම්මා. ඉතින් මේ මැරිච්ච අම්මා ඒ කියන්නේ ලෙල කියන මහත්මිය ඇය දර්ශනය වෙලා මේ පුතාට මතක් කරනවා පුතේ මම සුද්ධ ගිනි ස්ථානයේ දුක් විඳිනවා. මං වෙනුවෙන් යාඥා කරන්න මං වෙනුවෙන් දිව්‍ය පූජා ඔප්පු කරන්න අමතක කරන්න එපා.
ඉනිසා මේ අම්මා විශේෂයෙන් මිල්ලනවා මේ දරුවාගෙන් තමන් වෙනුවෙන් යාඥා කරන්න දිව්‍ය පූජාන ඔප්පු කරන්න කියලා ඒ විතරක් නෙමේ මේ අම්මා විශේෂයෙන් මිල්ලනවා මේ දරුවාගෙන් පුතේ ඔබේ ජීවිතය වෙනස් කරන්න ඔබ වැරදි මාර්ගය කියන්නේ සිත හැරෙන්න පස්සේ ඇය කරන්නේ ඔබ ওই චාරූපේ දකින්න විදිහටම ඇගේ අතෙන් ඇයගේ අත තියෙනවා මේ මේ ජෝසප්ගේ ෂර්ට් එකේ ඔහුගේ කමිසේ අත්ල මතට මේ තමන්ගේ අත තියලා බොහොම පැහැදිලි සටහනක් සටහන් කරනවා. ඉතින් ඔබට පේනවා මේ චාරූපය බැලුවොත් කොහොම හරි මේ ජෝසප් ලෙල පස්සේ සිත් හැරෙනවා. තමන්ගේ අම්මගේ ඉල්ලීම් මත යාඥා කර අම්මා වෙනුවෙන් ඔහු සිත් හැරෙනවා. අන්තිමට ගොඩක් ශුද්ධවන්ත ජීවිතයක් ගත කළා කියලා සඳහන් වෙනවා. ඒත් එකම අපි ගමන් කරමු පස්වෙනි චාරූපයට. ඒ තමයි ඔබ දකින්නේ ජෝසප් ජෝසප් ෂිට්ස් කියන මහත්මයා. ඔහු තමන්ගේ අතෙන් තමන්ගේ දකුණු අතෙන් ස්පර්ශ කරන අල්ලනවා තමන්ගේ සහෝදරයා ජෝර්ජ්ගේ යාඥා පොත. ඒ තමයි 1838 දෙසැම්බර් 21 වෙනිදා. ඉතින් මේ සරාල්බේ කියන ග්‍රාමයේදී තමයි මේ දර්ශනය වෙන්නේ මේ තමන්ගේ සහෝදරයාට. ඔහු ඔහුගේ අතෙන් ස්පර්ශ කරනවා මේ ඔහුගේ යාඥා පොත දකුණු අතෙන්. ඉතින් විශේෂයෙන්ම ඔහු ඉල්ලුවා තමන් වෙනුවෙන් යාඥා කරන්න කියලා. මොකද සුද්ධගිනි ස්ථානයේ තමන්ට දුක් විඳින සිද්ධ වුණා කියලා. ඒ ශුද්ධගිනි ස්ථානයේ දුක් විඳින හේතුව කියලා ඔහු ඉදිරිපත් කරේ තමන් තුළ දෙවන් වහන්සේගේ තිබුණ බොහොම අඩු භක්තිය භක්තියක් නොමැති කම නිසාෙන් තමයි ඔහුට ශුද්ධගිනි ස්ථානයේ දුක් විඳින සිද්ධ වුණේ කියන කාරණේ මතක් කරනවා. මෙහෙම කියලා සටහන් කර සටහනක් තියෙනවා ඔහුගේ සහෝදරයාගේ යාඥා පොතේ. අපිට පේනවා ඒ ඒ ඒ ජර්මානු යාඥා පොත මත ඔහු කරපු ඒ සටහන. ශුද්ධගිනි ස්ථානයේ ආත්මයන් සම්බන්ධයෙන් යම් කරුණු කාරණා රැසක් ඔබත් එක්කලා මේ ආකාරයෙන් බෙදා ගන්නට ලැබීම ඇත්තටම මට ලොකු සතුටක්. සමහර කෙනෙක් හිතුවත් දන්නේ මේ දේවල් දැකලා ඇත්තට බය හිතෙනවා කියලා. හැබැයි මතක තියාගන්න මේ දේවල් ඔබ බියටපත් කරන්න අපි පෙන්නපු දේවල් නොවේ. ඒ වුණාට ශුද්ධගිනි ස්ථානයේ යථාර්ථය ගැන ඔබට කියලා දෙන්න අපි ගත්ත එක්තරා උත්සාහයක්. ඒ නිසාවෙන් අපි තීරණයක් ගනිමු විශේෂයෙන් මේ ශුද්ධගිනි ස්ථානයේ ආත්මයන්ට ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න. මොකද දවසක ඔවුන් සූදානම් අපිට අපේ දුක් වේදනාවලදී විශේෂ ආකාරයෙන් අපට උදව් වෙන්න අපගේ අපවත් ස්වර්ග රාජ්‍යයේ විශේෂයෙන් යොමු කරන්න. එහෙනම් ශුද්ධගිනි ස්ථානයේ ආත්මයන් වෙනුවෙන් දිව්‍ය පූජා ජපමාලා ආදී යාඥා ඔප්පු කරන්න. මේ ආකාරයෙන් ඔබට වරප්‍රසාද රැසක් ඔබේ ජීවිතයට ලැබේවි. ඒ නිසා ඔබ හැම කෙනෙක්ටම ජේසුස් විහිිතයි. සල්වේ මරියා.